විරාමෙන් පස්සේ නැවතත් මියුරු කල්පනා වැඩසටහන සමගයි ඔබ මේ එකතු වෙන්නේ. ඉතින් අපි විරාමයට යන්නට කලින් කෞශලයක් ගීතයක් ඇහුවා. ඉතින් ඇයට මං හිතන්නේ විශේෂ හේතුවක් තියෙනවා ඒ ගීත තෝරගන්න එහෙමද? ඔව් මම විශේෂයෙන් ඒ ගීත තෝරා ගැනීමත් සහ ශාලිනී මට මේ අවස්ථාවට ආරාධනා කරාමත් මම හිතුවා මේ ගැන කතා කරන්න ඕනේ කියලා. මෙතන අපේ තරුණ කලාකරුවෝ හුඟක් ඉන්නේ. අපේ රටේ අවුරුදු 30ක යුද්ධයකට පස්සේ නැවතත් පහුගිය කාලේ යම් යම් ප්‍රශ්න ඇතිවෙගෙන ආවා, ජාතිවාදී ප්‍රශ්න. මම විශේෂයෙන් මේ ගැන කතා කරන්නේ විදේශයන් ඉන්න අපේ ශ්‍රී ලාංකිකයොත් මේක බලාගෙන ඉන්න නිසා. අපි හුඟක් කල්පනා කරන්න ඕනේ අපේ මුහුණු පොතේ අපි මොනවද මොන වගේ පණිවිඩද අදහස්ද හුවමාරු කරගන්නේ කියලා. මොකද ඒගොල්ලත් ඒ රටවල් වලට ගිහිල්ලා ඉන්නේ ඒ රටවල් වල මිනිස්සු ඒගොල්ලන්ව ඉවසන නිසා. නේ අපි අපිට ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා අපිට කොච්චරයි පදිංචි වෙනවද? ඒ පදිංචි වෙන්නේ ඒ රටේ මිනිස්සු ඒගොල්ලන් ඉවසන නිසානේ නේද? ඒ එතකොට අපිත් අපේ රටේ අනිත් හැම ජාතියක්ම ඉවසන්න ඉගෙන ගන්න ඕනේ. ඒක පුංචි කාලේ ඉඳලම අපි වර්ධනය කරගත යුතු ගුණයක්. ඉතින් මං හිතන්නේ මේ සියලුම කලාකරුවොත් මාත් එක්ක එකඟ වෙනවා ඇති. මේ මං ඒ ගීතේ ගායනා කරේ මේක රබීන්ද්‍රනාත් ටාගෝර් විසින් ලියන ලද, අමරදේවයන් සහ සුනිල් ඉදිරිසිංහයන් විසින් ගායනා කරන ලද ඉතාම විශේෂ ගීතයක්. ඉතින් ඒ ගීතේ කියන්නේ මේ පටු අදහස් වලින් මේ ලෝකය මේ කඩලා බිඳලා දාන්න එපා. මේ ලෝකේ අපි හැමෝටම අයිති. අපේ දරුවන්ට විශේෂය. ඒක නිසා ඒ වෙනුවෙන් අපි ඔක්කොම එකතු වෙලා එකට ජීවත් වෙමු කියලා කියන්නේ මම. හොඳයි. ඉතින් මං හිතන්නේ ඉතමත් මේ මොහොතේ තමත් වැදගත් පණිවිඩයක් තමයි අය ඒ ගීත සමගම ප්‍රකාශ කරලා තියෙන්නේ. මේක මං හිතන්නේ අපි හැමෝම හිතන්න ඕනේ කාරණාවක්. නැවතවතාවක් අපි අපේ සාකච්ඡාවට එනවා නම් ශලනීගේ හොඳ යාළුවෙක් තමයි මේ ඉන්නේ. මේ ඉතින් ඇය ගැන කියන්නටත් මං හිතන්නේ ඇයව ආරාධනය කරන්න බලපාපු හේතුවත් ශලනී අපිට කියයි. ඊට කලින් දුරකථන ඇමතුමක් තියෙනවා. අයිබුවන්. ප්‍රියදර්ශන මහත්මයා. ඔව් මං කියන්නේ ප්‍රියදර්ශන මහත්මිය. ඔව් කතා කරා. හෙලෝ දුව ශලනී. දුව. හෙලෝ. මම කතා කරන්නේ අමන්ජිත්ගේ අම්මා පුතේ. හලෝ ආන්ටි කොහමද? ආසයි මං හරි අමාරුවේ නම්බර් එක මේ වෙද්දක් කෝල් එක. අනේ හරිම සතුටු ආන්ටි කතා කරපු එකට. ඒකනේ මං එදා දවසකට චැටන් මියුසික් එකව මට ඒ සුදත් බැරි මිස් වුණා කොහම හරි. කොහොමද පුතේ ඉති? හරි සතුටුයි දැක්ක මම්මලා මේ මතක් කරා කියන්නේ. හරි ආන්ටි. හොඳයි ගොඩක් සතුටුයි අපිත් එක්ක කතා කරන්න එකතු වීම පිළිබඳව මේ වෙලාවේ. අපි කොහොමද මේ 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 ගැන අපි ගීතයක් අහලා කියමුද මෙයා ගැන? කමක් නැහැ නේ. කමක් නැහැ. හරි. අපි ආරාධනා කරන්නේ ලහිරුට ගීතේ ගායනා කරන්නට. ශරණි මේකට නටනවලු. ඔක්කොම නටනවලු. පොඩක් වෝම් අප් වෙලා යමු. මිනිහා නඩවල චීන මහා ප්‍රාකාරෙන් පැනලා රවුල පෙර ගත්තා. චීන බරායට නැවකින් ඇවිදින් මෙහාට පැන ගත්තා. පඩියක් නැතුවම හයිවේ හදලා මෙහෙම බින්න බැස්සා. මකරෙක් ඉන්නවා අපිට උමේ පාසට කන්න දෙන්න ඕනේ ලේසිත් නෑ මකරත්ත චොක්ලින් තමයි අපේ ලොක්කා පළතුරු කඩ හතරක් පික්කා හොඳ මිනිහා මග පිතුරා නඩබං
හිටේ තෙතක් නැති මූණත් අතරේ කොණ්ඩේ බැඳලා අපි සාරිදල හැට මහලා දැන් අපි බඳ නැති අපි වැටිලා අපි වැටිලා රට වැටිලා බිම ඇනිලා යන හැටි දැකලා පණ ගහලා අලු පියලා කඩ ඇරලා කියපස් ශ්‍රී ලංකන් කියලා ඉතින් අපිට අපේ Facebook එක හරහා comments දාලා තියෙනවා ශස්නා හමීඩ් ජීවන් තිමිර විජේවර්ධන උදාරා හර්ෂිනි නන්දන ජේ අතපත්තු මල්ෂාන් විජේවර්ධන දයරාජ් ජයලත් ප්‍රියංකර රත්නායක සිනත් සිල්වා මහිෂිදි සිල්වා මේ වගේ හණ්ඩායම ඉතින් ඒක මද්දස් අපේ සංගීතය මෙහෙවනවා සුමිත් ප්‍රියංකර ප්‍රමුඛ අපේ වාදක කණ්ඩායම දිල්රුක් සමර දිවාකර CM විජේසිරි බී සෙනෙවිරත්න ඔමිල කුමාර මංජුල කළුආරච්චි ජී ජගත්සේන අතරම කියන්නේ මේ සුමිත් අයියාගේ මේ වාද්‍ය වෘන්දය ගැන ඉතින් සාමාන්‍යයෙන් මේ ඔය චයිනා ටවුන් වගේ සින්දුවක් කියද්දි අනේ මල්ලි වෙන එකක් කියමුද කියලා අහනවා ෂුවර් එකට මේ මොකද අමාරු arrangement එකක් මේ අනිත් එක හැම කෙනාගේම සින්දු බලනවා කියලා කියන්නේ ඉතින් ලේසි නෑ ඇත්තටම ලස්සනට බල දෙනවා අපිට ලස්සනට ගියා ගන්න පුළුවන් උනේ වාද්‍ය වෘන්දේ නිසා ඒකින් බා thank you very much හොඳයි අපි මේ පරිගමකට නෙමෙයි ඔයගේ වෙන එකක් ගන්න ඕන අපි අනුරාධ ගැන පොඩ්ඩක් කතා කරමු අනුරාධ අද ආරාධනය කරන්න බලපාපු හේතු අනුරාධව මම ආරාධනා කරන්න හේතුව මේ මම අතර මගේ නංගි කෙනෙක් වගේ මම එයාට හරිම ආදරේ අනිතක තමයි මම නවපරව කියන්නේ දැන් අපිට පස්සේ ජෙනරේෂන් එකේ අලුතින් ආපු කට්ටියකින් මම ළඟින්ම ආශ්‍රය කරන කෙනෙක් තමයි අනුරාධා මට මං හිතන්නේ වැඩ මං හිතන්නේ හතරක වගේ එක දිගටම ඇත්තක රංගනේ දෙන්න හැකියාව ලැබුණා සහ මාත් එක්ක හරිම එයත් ඒ වගේම තමයි මාත් එක්ක ඉන්නේ ඉතින් ඒ නිසා මං හිතනවා අර මං කියනවානේ අර මේ මේත් ඒ වගේ කෙනෙක් අර යාළු ඉන්නේ සැපදී විතරනේ. නිකේදිත් යාළු ඉන්නවා. ඉතින් ඒ වගේ ඉන්න යාළුවෙක් තමයි දිනක්ෂි කියන්නේ, ඒ වගේම අනුරාධ කියන්නේ, සාරංගය, හේමල්ලි හැමදෙනාම. මේ හැමදෙනාම. ඉතින් මම මේ හැමදෙනාම මෙතනට එන්න හේතුවක් වුණා ඔය ඔයකින් කාරණාව. ඉතින් ඒ නිසා මේ අනුරාධත් මගේ ජීවිතේ මම ළඟින්ම ආශ්‍රය කරපු මගේ සහෝදරියක් වගේ කෙනෙක්. අනුරාධර පොඩි අක්කා පාඩ දානවා කියලා ආරංචි. නේද? වාරෙන් ගන් ගුරුහරු කන් දෙනවා එහෙම නේද? ඔව් මං ගැට අම්මා කෙනෙක් වගේ දුව බලන්නේ එහෙමද? අපිට වයිබ ඇමතුමක් තියෙනවා නිරෝෂ කතා කරනවා අයිබෝල් අයිබෝල් නිරෝෂ හෙලෝ කතා කරන්න අයිබෝල් ඔව් හෙලෝ කියන්න එහෙනම් කතා කරන්න ආ ශාලිනියක් කි හෙලෝ අයිබෝල් කතා කරන්න අගේ ආ කොහොමද ශාලිනියක් කි මම හොඳින් ඉන්නවා මං ආවට ගොඩාක් කැමති ඔයාගේ රංගපෑම් ගොඩාක් ලස්සනයි බොහොම ස්තුතියි ඒ වගේම ඔයත් ලස්සනයි බොහොම ස්තුතියි ඉතින් මට ආරකින් අහන්න ඕනේ ඔයාට හම්බෙච්ච නැති චරිතයක් කැමති චරිතයක් වර්තාම හම්බෙලා නැති චරිතයක් ආස කරන චරිතයක් හම්බෙලා නැති ආස කරන චරිතයක් තමයි මම කැමති අඳගුළු බිහිරි කියන චරිතය
වගේ චරිතයක් රඟපාන්න. ඒක තමයි මට ජීවිතේ හම්බෙලත් නැහැ. හම්බෙයිද දන්නෙත් නැහැ. හැබැයි මම ආසයි වගේ චරිතයක් කරන්න. එහෙනම් තෙන් ඉන්න ඒ වගේ චරිතයක්. ඔය දෙබස් දැනේ. හා? ඒක තමයි අමාරු මා දන්නවද? ඔයා ඔයා දැන් ඉස්සර රඟපාන්න ගන්නවනේ. ආයතන තේරුම් ගන්න. හොඳයි. මම අනිත් දෙයක් කියන්න ඕනේ. ඒක අපිට මේ අමතක වුණා. මේ ශල්නිට හොඳට ලියන්න පුළුවන්. ඒ තමයි. ඔව් ඒක. ඔව් හොඳට මේ නිසඳස් සහ කවි සහ මේ ගීතත් තියෙනවා මම. ගීතයිකුත් ලිව්වා. ඉතින් මේ ඒ හැකියාවක් තියෙන එකත් අපි බොහොම පසු කාලීනව තමයි දැනගත්තේ. දැන් කොහොමද මගේ මස්සිනා මේ මස්සිනා කියලා කියන්නේ මගේ වයිෆ්ගේ මල්ලිගේ ප්‍රියතම ගීතේ තමයි මෙයා ලියපු මේ ළඟදී රෝෂා රජනි ගායනා කරන ගීත හැමදාම නිදා ගන්න කලින් අහලා මේ ඒක නිදා ගන්න. ඉතින් ඒක මේ සමහර කට්ටිය දන්නේ නැතුව ඇති. අගමා කට්ටිය අද බලන කට්ටිය දන්නේ නැති මෙයා දිනනවා කියලා. කවි ඉතින් ඒක ලේසියෙන් පිටන දෙයක් නෙමෙයි. දින එක හේමල් දැනගෙන ඉඳියද මේ මේ ලියනවා කියලා ඉතල නෑ නේ අද නේ දන්නේ පස්සේ දැක්කේ ඒක තමයි දැනගත්තේ අනේ මම මේ මේ ඒ පහුගිය කාලෙම ගොඩක් දේවල් එකපාරටම එළියට එන්න ගත්තා යාගේ අලුත් දක්ෂතාවයන් ඉතින් දැක්කා මට ඉස්සර කියන්න බැරුණ ඇත්තට මගේ මම මෙයාගේ යාළුවෙක් වීම සම්බන්ධයෙන් හරියටම මොකද්ද කියලා මමත් මෙයාව දකින්නේ කියන්නේ මේ මේ විෂය විශේෂයට ආදරය කරන අවංකව ආදරය කරන සහ මේක ඇතුලේ දේවල් අර හොයාගෙන යන්න පුදුම විදිහේ කැමැත්තක් උනන්දුවක් තියෙන ශිල්පිනියක් ඇතුලේ තමයි මම ශල්නිව දකින්නේ. ඒ වගේම අර දැන් අපිට හීන තියෙනවනේ. මම මම දැන් අපි සියලු දෙනා හරි කැමතිනේ මේ හීනවලට. ඉතින් අර තමන්ගේ හීන පවා පැත්තකින් තියලා අනිත් මිනිසුන්ගේ හීනවලට යන්න මේ මිනිසුන්ව ධෛර්යමත් කරන ඒ විදිහේ අමුතුම විදිහේ කියන්නේ විරල චරිතයක්. ඉතින් අර අද අපි ඔය ආග්‍රේදෙන් කතා කරනවා නම් අපි තියන නෝ ඒ කලඳ මංචාඩිය කියලා ඔය මේ මේ ඔය අවම අල්ප මාත්‍රේ තියෙනවනේ අන්නේ එත්ත එච්චරක්වත් ඉරිසියාව කියන එක ගෑවිලවත් නැති චරිතයක්. ඒක මම හිතන්නේ විශේෂ කාරණාවක් නේ. තව තියෙනවා තව තියෙනවා ළඟදී ළඟදී කෝල් එකේ කිව්වේ මේ ළඟදී කෝල් එක උනේ අර අර මියුසික් වීඩියෝ එක යන්නේ නැද්ද කතා කරනයි ලක්ෂ පහක් දෙන්න කැමති වෙනවා ඔයාලට. දෙන්න කැමති වුණාට ඒ සින්දුව එයාට සෙට් වෙන්න ඇරින්න වැඩේ කරන්න ඕනේ. ඉතින් එහෙම මේ ලංකාවේ නිකන් ලක්ෂ පහක් ගැන ඇත්තටම ලොකු ගාණක් නෑ ඇත්තටම අපිට නේද? මාස ගාණක් ජීවත් වෙන්න පුළුවන් ගාණක් තියෙන එක. ඉතින් සාමාන්‍ය මොකද සින්දුවක් කළා කියන්නේ ඉතින් සමහර වෙලාවට ඒ සින්දු හිට වෙන්නෙත් නෑ මිනිස්සු දන්නෙත් නෑ. ඉතින් ඒක කළා කියලා ඇත්තටම තමන්ගේ මේ ඒ වෘත්තියට ඒක කරන්න තිබුණා. ඒත් අර තමන්ගේ හිතට එකග නැති හින්දා ඒක අතාරිනවා කියලා කියන්නේ ඉතින් ඒක අසාමාන්‍ය කාරණයක් ඇත්තටම. එහෙම ඔයා මොන හරි එහෙම තෝරා බේරා ගැනීම කරන කෙනෙක්ද චරිතත් එහෙමද? මෙහෙමයි මියුසික් වීඩියෝ නම් මම ඇත්තටම පෞද්ගලිකවම සහභාගී වෙන්න කැමති නැහැ. මම කරලා තියෙනවා නැත්නම් කිහිපයක් මම සල්පයක් කරලා තියෙනවා. කැමතිවත් වෙන්න හේතුව හරිම ඒකාකාරී. හැම වෙලේම හොට පෙරාගෙන අඬන දර්ශන තමයි පේන්න තියෙන්නේ. ඉතින් කිසිම ඒ කියන්නේ සමහරක් වෙලාවට ඒ සින්දුව ඒ කියන්නේ රූප රචනය නැතුව හදි හරියට විඳින්න පුළුවන්. සමහර රූප රචනයක් එක්ක අපිට දැනෙන්නේවත් නැති නිර්මාණ තියෙනවා. ඉතින් ඒ නිසා මගේ නිර්මාණයේදී මගේ සින්දුවේදී මම නිරෝෂකව තෝරගන්න ඔව් මම ලීප් එකේදීත් ආ මේ අධ්‍යක්ෂණය කළෙත් මෙයාමයි නේ මට ඒක අමතක වුණා. මේ වන් තමයි අධ්‍යක්ෂණය කරේ සහ මම එයාට උදව් වුණා. මගේ අදහසක් සහ මම කන්සෙප්ට් එක ස්ක්‍රිප්ට් එක ඔක්කොම මගේ. ඉතින් ඒ ෂෝට්ස් ගොඩක් වෙලාවට මට ඕනි දේ කරගන්න මම ඒත් එක්ක ඉතින් මේ වන් ලොකු සපෝට් එකක් දුන්නා. නිරෝෂකව මම තෝරගන්න හේතුව මම හිතන්නේ අක්කටත් මම කිව්වා. නමුත් මම හිතනවා අවසානයේදී නිරෝෂක්කා මම මගේ හිතේ මම ලියද්දි මම දැන් ඒක ඇත්තටම මම ගීතයක් කරන්න නෙමෙයි ලිව්වේ. මම අවුරුදු 12 13 ඉඳන් ලියන කෙනෙක්. නමුත් ලියලා 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 අපි පොලිෂ් වෙනවා කියන දවසක ඉතින් එහෙම ලියපු දෙකකින් එකක් තමයි ඔය. එතකොට මට ඔය ගීත එහෙම නැත්නම් ඒ නිසා දැස මම පෙන්වපු වෙලාව මේක තමයි කියලා අපි තෝරගත්තට පස්සේ මීට මම හිතන්නේ මාස 8කට 10කට විතර කලින් කේශාන් තමයි තනුව නිර්මාණය කරේ. අපි හිතුවා කවුද මේකට සුදුසුම කෙනා? අපි මේක ඩුවට් එකක් කරනවද සිංගල් කවුරු හරි කියනවද? ඊට පස්සේ මම කෝණ නැමර මේක ෆීමේල් වොයිස් එකක් ඕනේ. නිරෝෂක මම ප්‍රිය කරන ගායිකාවක්. ඉතින් නිරෝෂක සින්දුවේ වචන ටික
බලපු ගාම්ම නංගි මම මේක කියනවා කියලා කිව්වා. කියලා එයාම උනන්දු වෙලා එයාම රෙකෝඩින්ග්ස් වලට ගිහිල්ලා ඒක කළා මට මම හිතන්නේ මගේ ඇස් දෙකට හඳුලාව මුලින්ම මගේ පළවෙනි ගීතේනේ ඉතින්. ගීතය අහද්දී මම අර මවලා තිබ්බ දේ මට දැනෙන්න හදවතට දැනෙන්න ඕනි දේම නිරෝෂක්කා එයාගේ වචන වලින් කියලා තිබ්බා. හොඳම කාරණාව මේ දැන් මීට දවස් දෙක තුනකට කලින් මට සන්තෝෂයි හමුන සන්තෝෂ වීරම. සන්තෝෂයි මට කිව්වා මේක තමයි මගේ ෆේවරිට් සොන් එක මේ දවස්වල කියලා. ඉතින් මම හිතන්නේ මේ වචන ටිකම මට මාරු ලොකු දෙයක්. එයා 55ක් 65ක් එක දවසක් ඇහුවලු සින්දුව. ඔය දිගටම මේ නිර්මාණ කරන යේ දෙයිද නැත්නම් ඔක දැන් මගේ දෙවැනි සහ තුන්වැනි ගීතය ආරම්භ කළා තියෙන්නේ. ලියන්න පටන් අරගෙන තියෙන්නේ. ඡන්න දැනගෙන හිටියද මේ කතන්දර? මම රෙකෝඩ් කරපු අලුත තමයි මට අහන්න දුන්නේ ශල්නි මගේ මේ දර්ශන තලයේදී මට ඇත්තටම මම දැනගෙන හිටියේ ඇය දක්ෂයි කියලා. හැබැයි මං ගීත රචනයේ මෙච්චර දක්ෂයි කියලා දැනගත්ත එක ඇහුණාට පස්සේ මං හිතන්නේ තාම මේ වන්දනේ හරිම මේ වචන මට සමාලලට හිතන කොහෙන්ද යා මේ වචන හොයාගත්තේ කියන එක. මොකද මම දැනගෙන හිටියේ ශල්නි බොහොම තැන්. අපි සැහැල්ලුවෙන් හැසිරෙන්නේ එහෙමනේ හැසිරෙන්නේ. ඒත් එයාගේ ජීවිතේ යා හිතන පැත්ත හරි ගැඹුරෙන් හිතන කෙනෙක් කියලා මං දැනගත්ත එක ඇහුවට පස්සේ ඇත්තටම ඉතින් මං හිතනවා ඒක හරිම ලස්සනයි. මේ වෙනම හැකියාවක් තියෙනවා ශල්නීට. මං හිතනවා මහන්සි වුණොත් එයාට ලංකාවේ ඉතාම හොඳ ගීත රචකයෙක් වෙන්න පුළුවන් කියලා. තව ටිකක් ඉතින් මං හිතනවා ඒක තිලියක් දිලියක් දෙන පොලිෂ් වෙන්නේ වා කිව්වාගේ ඒක ටිකක් ඒක උපමට්ටම් වෙන්නේ. ඉතින් ඒකම තව දෙයක් කියන්න ඕනේ ශල්නී ගැන. මං හැමදාම ශල්නීට කියන දේක් තමයි ශල්නී හොඳ සිනමාවට කියන එක. මං හැමදාම ශල්නීට බනිනවා මේ ඇත්තටම ශල්නී එයාගේ අර දැන් අපි හැමදාම දකින කුකුලයි කර්මලේ සුදුයි වගේ එයා මට හිතෙන ඕ එක්ස්පෝස් වෙනවදෝ නාට්‍ය වලින් කියලා මං හිතනවා. දැන්වත් ශල්නි හොඳ ටික කැපවීමක් කළා සිනමාව පැත්තට වැඩි යොමු වුණොත් හොඳයි කියලා. මොකද හැමදාම මං කියන්නේ ශල්නිට තියෙන සිනමාවට වටින රූපයක් ශල්නිගේ ෆීචර්ස් ඒ වගේ. ඉතින් මං හිතනවා මේ ඒ පැත්තට යොමු වුණොත් හොඳයි කියලා මේ ළඟදී දැන් චිත්‍රපටයක් తీර ගත වෙනවා ශල්නිගේ නෙලා. ඉතින් මං හිතනවා මේ මීට වැඩිය පොඩි නැඹුරුවක් වුණා නම් හොඳයි සිනමාවට කියලා. මම හිතන්නේ භාෂාව ඒ වගේ නිර්මාණශීලීව භාවිතා කරන්න පුළුවන් වෙනවා කියන එක විශේෂ කාරණාවක්. ඉතින් භාෂාව ඇතුළේ තමයි අපේ දැනුම ඔක්කොම ගැබ් වෙලා තිබෙන්නේ. ඉතින් භාෂාව ඇය එහෙම පාවිච්චි කරනවා කියන එක විශේෂයි. සමනලිට මේ සම්බන්ධ කියන දෙයක් ඇති මේ භාෂාව එහෙම පාවිච්චි කරන කෙනෙක් රඟපෑම ඔබත් ලියන අපි දන්නවා ඔබ කියවනවා අපි දන්නවා. ඉතින් ඇයිගේ රඟපෑමට මේක රුකුලක් වෙන්නේ මොන විදිහටද? නෑ පළවෙනි මේක තමයි කියන්නේ ශරිනි ඒ පියවර ගත් එක කියන්නේ එයා ඒ ස්ටෙප් එක ගත්තා ලියනවා මම ලියනවා මම මේ දේවල් මට හැඟෙන දේවල් මට පේන දේවල් ලියනවා කියන ස්ටෙප් එක ගත්ත එක يعني එයාගේ ප්‍රකාශන මාධ්‍ය රංගනයේ පමණක් නෙවෙයි ලියන එකත් කියලා එයා බාරගත් එක එයා තීරණය කරපු එක ලොකු දෙයක් කියලා මම හිතන්නේ. මම විශ්වාස කරන විදිහට ශාලින් තව ගොඩාක් කියවන්න ඕනෙත් ශාලින් තව ගොඩාක් දුර යන්න පුළුවන් එක්කෙනෙක් එයා ඉතාම පොඩි වයසක කෙනෙක් මට වඩා ගොඩාක් බාලයි ශාලින්. ඉන්නේ මම හිතන්නේ ශාලාගේ මේ ආරම්භය මේ එයාගේ තීරණය ඉතාම ලොකු දෙයක් මම විශ්වාස කරනවා. මම දන්නවා ශලා තව ගොඩාක් දුර යයි කියලා. එයාට පුළුවන්. ඔව් දීර්ඝ කාලයක් ලීර දැන් අවසානයේ ඇයගේ ගීත ප්‍රකාශන මාණයට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතන්නේ විශේෂ කාරණාවක්. අපි තවත් ගීතයකට යොමුනටයි සූදානම් වෙන්නේ. සාරංග තමයි අපිට මේ අදහස දුන්නේ කියන්නේ ඇය ගීත දිනනවා කියන කතන්දර අපිට කිව්වේ. සාරංග අපිට ගීතයකුත් ගායනා කරමු ඒක නිසා. Oh,
අනුරාධා දැන් ඔයා මේ ශාලිනීගේ ගෙදර නිතර යන්නේ කෙනෙක් නිකන් ආශ්‍රය කරන දැන් මේ මේ සම්බන්ධකම ඇතුනේ කොයි කාලෙද මොනවාද ශාලිනීගේ දකින්න විශේෂ ගතිගුණ සහ කියන්න නම් ගොඩක් දේවල් ඇති වට මම හිතන්නේ නැති වෙන්න බෑ අම්මෝ පරිසෙන් පෙරලා කියන්න අක්කව මම මුලින්ම දකින්නේ මගේ දෙවෙනි ටෙලිග්‍රෑම් එකේ මගේ අක්කගේ චරිතේ මම අක්කගේ නංගිගේ චරිතේ කරේ එදා එයා පළවෙනි දවසේ ෂූට් එකට ආවම මම ඇත්තටම මම දැක්කේ يعني සුරංගනාවියක් ආවගේ කොන්ඩෙක්ටර්ස් කරලා මම ටීවී එකෙන් බලපු ඒ සිරසු කුමරිය ඇත්තටම මම දැක්කේ එහෙමයි චුට්ටක් hina වුණා එනිසා මාත් hina වුණා මේ එච්චරයි එදා දවසේ තින් ෂූටින් ගියා හැම ගියා මේ ඩ්‍රාමා කියද්දි මට නිින්ද යනවා හරියට මට නේ يعني මම මම හිතන්නේ ගොඩක් ඇහැරවන් try කරලා තිනවා අක්කා ගොඩක් කරලා දවසේදී කොහමරි මුලින්ම මේ මුලින්ම ආරෝපු දවසේ මම හැරිලා ගිහලා බලද්දි අක්කා ඉන්නවා ඊට පස්සේ මේ මගේ දෙවෙනි ඩ්‍රාම එක ඉතින් මට ශල්නි තාරකා ඉන්නවා පේන්නේ මං ඊට පස්සේ මං නිින්දේ කිව්වා කවුද ඊට ශල්නි තාරකාම ආවේ හැරොයි කියලා මට මතකයි නිදාගත්තොත් ඇහැරවන් දැන් මාතක يعني අපේ ගෙදර නැවතිලා උදේට ෂූටින් ගිහලා තිනවා මොකද එක දිගට මාත් එක දෙන්නාටල හිටපු නිසා උදේට නැකිටවන්න ගියාම මම කොට්ටෙන් ගහනවා කකුලෙන් අදිනවා පෙරලන්න හදලා හැරෙන්නේ නැහැ හැරෙන්නව බෑ ඔව් ඒයි තින්ග් එහෙම බලාගෙන සමහර වෙලාවට කෑම හදලා දෙනවා මට සමහර වෙලාවට දුකයි අක්කෝ ආයිපාද නෑ 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 ගානක් නෑ කියලා රසට උයන් ගියා ගොඩක් රසට කෑම හදන්න පුළුවන් මොනවාද යාගේ ෆේවරිට් මේ රහටම හදන එක ඔයා කැමති මේක මොකක්ද මං කැමති ඔම්ලට් අර කෑමත් ඔම්ලට් කියන්නේ යා වෙනින් විදිහට හදන්නේ කිරි දාලා චීස් දාලා කියන්නේ හරි වෙනස් විදිහට දැන් ඒක මං ගෙදර හැදුවා කන්න බෑ මම ඒක අක්කේ හැදුවා දවසක් කන්න බෑ හදන්නේ ගොඩක් මේ මගේ රෙසිපීස් වලින් මම ඉතින් හිතලා හදනවා. ඉතින් හදලා විතර කන්න දෙනකොට බලනවා මැරෙනවා. අපි සිංගප්පූරේදීත් උහමයි. තියෙන ටික දානවා කොහමද? එතකොට හදන එක කනවා. එහෙනම් මම හිතේ ඉන්ග්‍රීඩියන්ස් තියෙන ප්‍රමාණය අනුව මෙයා ඒක මේක අයිපරක් හදන්න බෑ කවදාවත්. නෑ නෑ මට නම් පුළුවන් ආය හදන්න බොරු කියන්නම්. පුළුවන්. පුළුවන්. ඒක හටම ගන්න පුළුවන්. පුළුවන්. කාලා බලලා නෑ නේද කියන්නේ. එතකොට එයාගේ ගෙදර ඉන්න මේ සත්තු ටික ගත්තොත් වර්ග කීයක් ඉන්නවද මොනවද ඉන්නවද මතකද ඔයාලට? ආ මතකයි කියන්නේ ඕකත් එක දවසක් හොඳ වැඩක් වුණා. අංකුම් වගේ අරන් ගිහිල්ලා අක්කයි මයි අක්ක කියනවා ගිනි පිග්ස්ලට දාන්න නංගි මෙහෙම දාමු කියලා වෙලා එහෙම ටිකක් දෙනවා ඕම දාගෙන දාගෙන ඉතින් නංගි තව චුට්ටක් අරන් එන්නේ කොහොමද අරන් ගියා චුට්ටක් ඒ කාටද ඉබ්බේ ඉබ් බලද්දී අර මේ මේකක් අතර ඉබ්බෙකුත් ඉන්නවා මං හව තව කවුද ඉන්නේ කියලා විශ්වාසයි තව අතක් විතර සයිස් ඉබ්බෙක් ඉන්නවා මම කෑ ගහදි ඇයි යන්නේ කෑ ගහන්නේ උන් අහින් තරං එන්නක පොඩි මට දැන් මේ පුළුවන් යන්න දුන්නා චලී මම අද විශේෂ දවසක් නේ
ඉතින් අද අපේ විනාක්ෂිගේ උපන්දිනේ විනාක්ෂි සුභ උපන්දිනයක් වේවා අවුරුදු 30ක් ගත වුණා දන්නේම නැහැ 35ක් ඉතිපන්න නිමුණා ඉතිපන්න අපි නිවලම ගෙනවා කලින් කමක් නැහැ Thank you Happy birthday to you දවසත් විශේෂ දවසක් බවට පත් වුණ ශලිනී වගේ වැඩසටහන. මේකින් මේ කේක් එකේ ෆොටෝග්‍රාෆ් එක අපිට පේනවා පිටිපස්සේ. කලින් ගහලා වත්. Happy birthday. Thank you. Thank you. ඔගලන් කතා කරන්න නෑ. කෙලගිල නෑ කෑ කතා කරන්න දෙන්නේ. ගන්න වේව ගියාම. Thank you. Thank you. Mama ini. Thank you Janaya. දැන් gedara ඔයාලට surprise නැද්ද දන්නේ නැනේ නංගි එහෙම කරනවා නේ සාමාන්‍ය. මට මේ පාර පොඩකත් excitement එකක් තිබුණා මගේ birthday ගැන. මොකද මම නා කියනවා කියන මට. අපිට උලන්න තමයි ඒකමද? මේ දා නාරද අයියා. ඒකද? Thank you. විරාමයක් ගන්න යන්නට මේ සූදානම් වන්නේ.